නාවිකෝමද ආචාර්ය රේ විජේවර්ධන. තමන් හමුවනට අමුත්තන්ගෙන් නිතරම මේ ප්‍රශ්නය අහුවා. බොහෝ දෙනෙකුගේ උත්තරේ වූයේ මෝටර රථයකින් හෝ බස් රථයකින් පැමිණි බවයි. ඔබ පැමිණ ඇත්තේ පිටරටින් ගෙන වාහනයක්, පිටරටින් ගෙන ඛනිජ තෙල් දහනය කරමින්, පිටරටින්ම ගෙන පාර දමා තනු මහ පාරක් උස්සේ. එවිට ඔහු කියනවා, ඉතින් ඔබ තවමත් සිතනවද මේ නිදහස ස්වාධීන රටක් කියලා? මේ ප්‍රශ්නේ දුසිම් ගණනක් දෙන සමග රේ විජේවර්ධන මතු කරන්නට ඇති. ඒ තරමට ඔහු එබඳු දේ ගැන දිවා රාත්‍රී කල්පනා කළා. හැකි සෑම අවස්ථාවකම රටේ විද්වතුන්, පාලකයන් හා ව්‍යාපාරිකයන්ගේ අවධානය යොමු කළා. ඉංග්‍රීසියෙන් නිදහසට කියන ඉන්ඩිපෙන්ඩන්ට් යන වචනයට වඩා ඔහු කැමති වූයේ නන් ඩිපෙන්ඩන්ට් යන්නයි. අපේ මූලික අවශ්‍යතා හැකිතාක්තරට අපම සම්පාදනය කරගැනීමෙන් පමණක් අපේ රටට සැබෑ නිදහසක් හා ස්වාධීනත්වයක් ලද හැකි බව ඔහු තරයේ විශ්වාස කළා. විද්‍යාජ්‍යෝති දේශමාන්‍ය ආචාර්ය පිලිප් රේවත සේ විජේවර්ධන ඉංජිනේරු හැටියට බ්‍රිතාන්‍ය බ්‍රිතාන්‍යයේ කේම්බ්‍රිජ් පරිසරයේ ඉගෙනුම ලැබුවත් ඔහු පසුතලෙක තමන් හඳුන්වා දුන්නේ ගොවියෙකු හා කාර්මිකයෙකු හැටියටයි. පොතේ දෙනුම හා න්‍යායන්ට වඩා ප්‍රායෝගික අත්දැකීම් හා අත්හදා බැලීමෙන් ලබා ගන්නා අවබෝධය ඉතා වටිනා බව ඔහු නිතරම කියා සිටියා. බටහිර සම්ප්‍රදායට විද්‍යා අධ්‍යාපනයක් හා තාක්ෂණ පුහුණුවක් ලද ඔහු පසු කලෙක තම උත්සාහයෙන් පෙරදිගට හා ශ්‍රී ලංකාවට උරුම වූ දේශීය දැනුම ප්‍රගුණ කළා. එහෙත් ඇතැම් අවස්ථාවාදීන් මෙන් එක් දැනුම් සම්ප්‍රදායට එල්බගෙන අනෙක් සියලු දැනුම් සම්ප්‍රදායන් කියලා දැකීමක් කළේ නැහැ. ඒ වෙනුවට ඔහු පෙර අපර දෙතික යා කරමින් හැම තැනින්ම හරවත් හා ප්‍රයෝජනවත් දැනුම උකහා ගනිමින් අපේ කාලයේ සංවර්ධන අභියෝගයන්ට ප්‍රතිචාර දැක්විය හැකි ක්‍රමෝපායන් සොයා ගියා.